ගානේ මේ අවකලනය ගාන ප්‍රස්ථාර යන්දින එකේ මම හැබැයි අතනම් පොඩ්ඩක් ඉක්මනට ඉක්මනට කරන්න බලාපොරොත්තු වෙන නිසා අවකලනය කියන එකේ පළවෙනි ස්ටෙප් එක කළා කෙලින්ම අන්තිම උත්තරේ දානවා ඕගොල්ලෝ ඒක සුළු කිරීමක් කරලා කරන්න y සමාන fx කියන්නේ මේක නම් f'x කියන්නේ මේක බව පෙන්වන්න කියලා තියෙනවනේ ගානේ එතකොට ඒක මම එකපාරටම ලියන පොඩ්ඩක් වෙලාව ඉතුරු කරගන්න ඕන නිසා exam එකේදීත් ඕගොල්ලන්ට හදිසියෙවත් fx කියන්නේ 16 වාරයක් x ඍණයක බෙදීම x ධනයකේ වර්ගය 3x ඍණයක තියලා මේක අවකලනය කරන්න කියලා තියුණොත් f'x අවකලනය කරද්දී යට එකේ වර්ගය හතරවෙනි බලය 3x ඍණයකේ වර්ගය යට එක වාරයක් x ධනයකේ වර්ගය 3x ඍණයක වාරයක් උඩ එකේ අවකලනය 16 ඍණ උඩ එක වාරයක් 16 x ඍණයක වැඩි කිරීම යට එකේ අවකලනය මේකට ගුණිත සූත්‍රයක් දානවා x ධනයකේ වර්ග වාරයක් 3යි ධන 3 x ඍණයක වාරයක් 2යි x ධන 1යි ඔන්න ඔය විදිහට ලියලා හදිසියවත් exam එකේදී වෙලාව මදි වෙනවා වගේ නා ඔයගොල්ලෝ තෝරගත්තේ අන්තිම විනාඩි 10 දිනා මේක ලියලා ඉතින් ඉඩ තියලා අන්තිමට මේක ලියන්න ඍණ 32යි x බෙදීම 3යි x ඍණ 5 බෙදීම x ධන 1ේ ඝනය 3යි x ඍණ 1ේ වර්ගය මොකද මෙතනින් හැම එකෙම x ධන 1ක් සාධකයක් විදියට තියෙනවා මේක කැපිලා යනවා ওই විදියට උත්තර එනවා තව පෙළියක් පුළුවන් නම් සුළු කරලා ලිව්වත් ලකුණු කීයක්වත් අඩු වෙන්නේ නැහැ නැත්තම් ලකුණු යම් කිසි ප්‍රමාණයක් උතන අඩු වෙනවා හැබැයි ඉතින් ඕක සුළු කරන වෙලාව ඉතුරු වෙනවා පේපර් එකේ යද්දි මේ පේලිය හරිනම් ලකුණු 15ක් දෙනවා ඒ වගේම මෙතනට වෙනකන් ඇවිල්ලා මේක ලියලා නෙමෙයි මෙතනට වෙනකන් සුළු කරලා ඇවිල්ලා කියලා තේරුණොත් ඉතුරු 10ක් දෙනවා 25ක් දෙනවා ඒතර අතරමැද සුළු කරන්න ඉතින් මහ ලොකු දෙයක් නෙමෙයි තව එක පේලියක් ලිව්වනම් ඇති එක පේලියක් ලියලා මේ උත්තරේ ගන්න ඒතර exam එකේදී එහෙම කරාට දැන් එහෙම කරන්න එපා දැන් හරියට සුළු කරන්න. හැබැයි වෙලාව මදි වගේ කියලා හිතනවා නම් එහෙම කරාට කමක් නැහැ. පැය 3න් පස්සේ හරියට සුළු කරන්න. මොකද මෙතන වැරදුනාද නැද්ද කියලා රිස්ක් එකක් තියෙනවා උත්තරේ ඉන්නේ නැති වුණොත්. ඒක නිසා උත්තරේ එනකන් සුළු කරන්න හොරට යන්න එපා. වෙලාවක් තියෙනවා නම් හොරට යන්න එපා. ගොඩක් වෙලාවට හොරට යන්නේ වෙලාව තියෙන ළමයි, වෙලාව නැති ළමයි නෙමෙයි මේ ලකුණු 50ක විතර ටාගට් එකක් තියෙන රිලැක්ස් එකේ සුළු කරන ළමයි හොර කරන. එහෙම කරන්න එපා. ඒගොල්ලන්ට සෑහෙන වටිනවා මේ කියන හැම දෙයක්ම වෙලාව ඉච්චර ලොකුවට වැදගත් කමක් නැත්තම් ඒ කියන්නේ ලොකු ටාගට් එකක් ලකුණු 80ක් 85ක ටාගට් එකක් නැත්තම් වෙලාව ඉච්චරම වෙලාව වැදගත් නැහැ 75 ගන්න ළමයට උනත් වෙලාව වැදගත් නැහැ මොකද 75ක් කියන්නේ පේපර් එකෙන් 75 කියන්නේ පේපර් එකෙන් 4න් 3යි ඒ කියන්නේ පැය ගාණෙන් ගත්තොත් පැය 3යි පැය 2යි විනාඩි 15කින් තමයි ආ පේපර් එක ලියන්නේ. යාට විනාඩි 45ක් වැඩිපුර තියෙනවා නිකන් ඉන්න. ඇයි 100න් 100 ගන්න ළමයාට තමයි මේ පැය 3 මොන වෙන්නේ? තප්පරයක්වත් මිස් කරන්න බැරි 100න් 100 ගන්න උත්සාහ කරන ළමයා. ලකුණු 75ක් ගන්නවා කියන්නේ පැය 2යි විනාඩි 15ක් එයා පළදායි විදියට ලියුවනම් ඇති. ලියන එක හරියට පළදායි විදියට ලියනවා. වෙලාව මදි වුණත් ගැටලුවක් නෑ. මේ වෙලාව මදි වෙන්නේ මේ කියන වෙලාව ගියත් ලකුණු 75 ගන්න ලොකු රෙස් ගන්න නෑ වෙලාව වැඩිපුර යනවා කියන්නේ අර ලකුණු 100න් 100 නැති වෙන එක තමයි. එහෙම තර්කයක් මෙතන තියෙන 75ක් කියන්නේ පේපර් එකෙන් 4න් 3ක් හොඳට කරනවා කියන එක. Tamanට තෝරා ගන්න තියෙන ප්‍රශ්න වලින් 4න් 3ක් කරනවා. දොරව කවකලණය කරාට ඒ කවකලණය කරාම f'x කියන එක එනවා. ඍණ 32යි x වාරයක් 3යි x ඍණ 5 බෙදීම x ධන 1ේ ඝනය 3යි x ඍණ 1ේ වර්ගය ඊට පස්සේ කියනවා ස්පර්ශෝන්මුඛ හැරුම් ලක්ෂ x සමානයි ඍණ 1 හා x සමානයි 1 බෙදීම 3 සිරස් ස්පර්ශෝන්මුඛ රේඛාවේ ඒ වගේම සීමාව x කියන එක අනන්තයට යද්දි මේක fx ලාගේ යන්නේ බිඳුවට ඒ කියන්නේ y සමානයි බිඳුව සිරස් ස්පර්ශෝන්මුඛ රේඛාවේ සිරස් ස්පර්ශෝන්මුඛ රේඛා දෙකක් තියෙනවා x අසමානයි ඍණ 1 x අසමානයි 1 බෙදීම 3 එක ගාණෙත් දීලා ඇති ඊට පස්සේ තියෙනවා හැරුම් ලක්ෂ දක්වමින් එතකොට හැරුම් ලක්ෂ හොයන්න මොකද කරන්නේ හැරුම් ලක්ෂ සෙවීමට
F dash x samanai bindu karam x samanai metana x samanai bindu ay x samanai paha bedima tunai sankhya rekawak mata meka dakwanawa bindu paha bedima tuna habai mataka tiyaganna meke x walage rineka spalshonmukha reka aniwaryenma dakwanna ona ek bedima tuna paha bedima tuna ඔන්න ඔය විදිහට තියෙනවා මේක අගය ගත්තාම f'x වල ලකුණ තර්ක කරන්න ඕන මෙතන කොහොමද ඍණාගයක් තියෙනවා මේක කොහොමද ධනාගයක් මේක ලකුණ බලපෑමක් නැහැ එතකොට ලකුණට බලපෑම් වෙන්නේ මෙන්න මේ 3 සහ මේ ඍණාගය ඍණ 100 වගේ ආදේශ කරොත් ඍණයි 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 ඔක්කොම ඍණයි එතකොට මෙතන අගය ධනයි මෙතනින් පස්සේ ඍණයක ඍණයක කියන්නේ මෙතන ඍණක් වෙනවා 1යි 1 බෙදීම 3යි කියන්නේ ආපහු ධනක් වෙනවා 1 බෙදීම 3 බලපෑමක් නැහැ කියන්නේ මෙතනින් ලකුණ වෙනස් වෙන්නේ නැහැ ධනක් වෙනවා මෙතන ඍණක් වෙනවා ඔන්න ඔය විදිහට තමයි ඒකේ ලකුණ යන්න ඕන ධන ඍණ ධන ධන ඍණ ලකුණ බලපාන්නේ මේකර විතරයි එතකොට ඔත්තේ බල තියෙන නිසා මේකක් හොයාගත්තාම අනිත් එක බලපානවා මෙන්න මේ ස්පර්ශෝන්මුක එක බෙදීම තුනේ වර්ගයක් තියෙන නිසා ඒකේ වර්ගපදයක් වෙලින් ලකුණ වෙනස් වෙන්නේ නැහැ එහෙනම් මෙතන ලකුණමයි මෙතන තියෙන්නේ එහෙම එහෙම මාරුවෙන් මාරුවට ගන්න පුළුවන් ඒක අත්දැකීම් එක පොඩ්ඩක් ඒක බලන්න ඒක ලේසි ක්‍රමයක් මේ f'x වල ලකුණ මේක වැඩි වේ මේක අඩු වේ මේක වැඩි වේ මේක අඩු වේ මේක අඩු වේ වැඩි වේ මේක වැඩි වේ මේක අඩු වේ ඔන්න ඔහම ලියන්න ඔගලොන්ට පේන්න ඕන මේ මාකින් ස්කීම් එකේ මෙතන ওই විදිහට අඩු වේ වැඩි වේ කියලා දාලා තිනවා හැබැයි ඒක ලකුණු කපන්න පටන් ගත්තේ 2020 දී 2018 ඉඳන්ම මාකින් ස්කීම් වල ඒව දාලා තිනවා හැබැයි ඒක අවශ්‍ය වුණේ නැහැ ඒ දවස්වලදී 2020 ඉඳන් ඒකේ ලකුණු කපන්න ගත්තා ඒ කාලේ ඉඳන්ම එක එක හින්ට් දීලා තියෙනවා මෙන්න මේ විදිහට තමයි ලකුණු දෙන්නේ මෙන්න මේවා ලියන්න ඕන කියලා. ඒතර අනිවාර්යයෙන් මේ දේවල් ලියමු. හරුම් ලක්ෂ ටික ඕන x ලාගය බිඳුවේදී. x ලාගය නෙමෙයි x ලාගය ඍණයක වුණොත් y බිඳුවයි. ඒ කියන්නේ ඍණයක මෙතනදී කතා කරනවා වැඩි වෙලා අඩු වෙනවා කියන්නේ මෙතන මේකනේ. ඍණ අඩු වෙලා වැඩි වෙනවා. අඩු වෙලා වැඩි වෙනවා කියන්නේ x සමානයි බිඳුව y වලගේ x සමානයි බිඳුවේදී y x ට බිඳුව නෙමෙයි x ට ඍණයකනේ මෙතන ඍණයක නෙමෙයි මෙතන x සමානයි බිඳුවනේ x ට බිඳුව දැම්මොත් y වලකය බිඳුව දැම්මොත් 16යි ඍණ 16 බෙදීම 1යි ඍණ 1යි කියන්නේ බිඳුව 16 බිංදුව 16 කියන ලක්ෂය ස්ථානීය අවමයක් ඒ වගේම x සමානයි 5 බෙදීම 3 දී y වලගය ඒක මෙතනට ආදේශ කරන x වලගය 5 බෙදීම 3 දී y වලගය 3 බෙදීම 8යි කියන්නේ 5 බෙදීම 3යි 3 බෙදීම 8යි ධන බිංදුව ඍණ වෙලා ධන වෙලා ඍණ වෙනවා එතකොට වැඩි වෙලා අඩු වෙනවා නා මේක ස්ථානීය උපරිමයක් ওই විදියට සාමාන්‍යයෙන් ලියනවට ලකුණු පහක් පහක් කියලා දෙකක් දෙනවා හැබැයි මේක මේක දුන්නේ නැත්නම් එක්සෑම් ඒ කියන්නේ ප්‍රස්ථාරයේදී ඒ ලකුණු 10 ලැබෙනවා. එතකොට ලකුණු දෙද්දි විදිය කතා කරොත් මේ ස්පර්ශෝන්මුකේ මේකට 5යි මේකට 5යි. ඒක මේකෙදි හෝ නිවැරදි විදියට ප්‍රස්ථාර තියෙනවා නම් ඒකත් ලකුණු දෙනවා. එතකොට මෙතනදී මේකට 5යි 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 5යි. ප්‍රස්ථාරේ අඳින්න කලින් ප්‍රස්ථාර කොටසට ලකුණු 60ක් දීලා තියෙනවා මෙතනට යද්දිම 5 10 15 20 25 30 35 40 45 45ක් අපි අරගෙන ඉවරයි ප්‍රස්ථාරය අඳින්නත් කලින් ප්‍රස්ථාරයට අවශ්‍ය කරන සියලුම දත්ත හොයාගත්ත නිසා මෙතන XOY ඛණ්ඩ අංක තල එනවා ස්පර්ශෝන්මුඛ රේඛා තියෙනවා ඍණ 1යි ඒ වගේම 1 බෙදීම 3යි අවම ලක්ෂ තියෙනවා බිංදුව 16 එතකොට ඒක අවම ලක්ෂයක් පහ බෙදීම 3යි 3 බෙදීම 8යි මේක උපරිම ලක්ෂයක් වෙනවා
මේ කෑල්ලෙදි වැඩි වෙනවා බින්දුවේ දම් වැඩි වෙලා මේ විදිහට ප්‍රස්ථාරය යන්නේ මෙතන මේම ගිහිල්ලා මේම ප්‍රස්ථාරයක් යන්නේ කෝ ස්පර්ශෝන් මුඛේ මෙතනනේ ස්පර්ශෝන් මුඛේ තියෙන එක බෙදීම තුනයි මේක පහ බෙදීම තුන මෙහෙදී පහ බෙදීම තුනේදී මෙතනගේ තුන බෙදීම අටයි මෙතනදී උපරිමයන් මේම ගිහිල්ලා මෙන්න මේවාගේ අනන්තෙදී යන ඔන්න ඔය වගේ හැඩයක් එන්නේ ප්‍රස්ථාරයට තර ප්‍රස්ථාරේ මේ හැඩේට අනිත් ඒවා ඔක්කොම ලකුණු දීලානේ තියෙන්නේ මෙන්න මේ හැඩේට පහයි මේකට පහයි මේකට පහයි මේ හැඩේට පහයි 15ක් දෙනවා එතකොට ඒක වෙනුවෙන් ලකුණු 60ක් වෙන් කරලා තියෙනවා ඊට පස්සේ අපිට කියනවා ওই ප්‍රස්ථාරේ භාවිතා කරලා තව එක සණක් ප්‍රස්ථාරේ භාවිතා කරලා k වාරයක් x ධනයේ k වර්ගය ප්‍රස්ථාරේ භාවිතා කරලා k වතාවක් x ධනයේ k වර්ගය 3x ඍණ 1 සමානයි 16x ඍණ 1 සමීකරණයට හරියට මේ එක් මූලයක් තිබෙන පරිදි මෙන්න මේ සමීකරණය එක් මූලයක් එතකොට මේක k සමානයි 16 වාරයක් x ඍණ 1 බෙදීම x ධනයේ k වර්ගය 3x ඍණ 1 ඒක නිකන් නෙමෙයි බෙදන්නේ මේ fx කියන එක කොහේදී හරි හදා ගන්නවා මේ අපිට දීපු ප්‍රස්ථාරය ඕක එක පැත්තකට ගන්න ඕන එතකොට ප්‍රස්ථාරයේ තියෙන ප්‍රකාශනය තමයි ගන්න එහෙම නැතුව k උක්ත කරා නෙමෙයි ප්‍රස්ථාරය උක්ත කරාම එහා පැත්තේ k ආවා සමහර ලාට මෙතන 2k තියෙන්න පුළුවන් 16k නැත්තම් මෙතන 16 නැති වෙන්න පුළුවන් මෙහෙම 16 නොතිබුණා නම් දෙපැත්තම 16ෙන් වැඩි කරලා මෙතන 16 දාගෙන මේක වෙනුවට fx දාන්න ඕන දැන් ගානේ විදියට එච්චර අමාරු කරලා නැහැ මෙතන k සමානයි fx k උක්ත කරා නෙමෙයි fx උක්ත කරාම එහා පැත්තට k ආවා ඔන්න ඒ සමීකරණේ හරියට මේ එක් මූලයක් තියෙන. එතකොට fx සමානයි k සමීකරණය කියන්නේ මෙන්න මෙහෙම y සමානයි k කියන රේඛාවක y සමානයි fx කියන සමී ප්‍රස්ථාර දෙක එකම සටහනක ඇන්දොත් ඒකේ ඡේදන ලක්ෂ වලට තමයි fx සමානයි k කියන්නේ. fx සමානයි k කියන්නේ y සමානයි fx වක්‍රය සහ y සමානයි k සරලරේඛාව එකම ප්‍රස්ථාරක ඇන්දොතින් ඡේදන ලක්ෂ. මෙන්න මේ ඡේදන ලක්ෂ වලට එක මූලයක් පමණක් එක් මූලයක් පමණක් ඇත්නම් මේ කියන්නේ ඡේදන ලක්ෂ එකක් පමණක් පැවතීමට ඡේදන ලක්ෂ එකක් තියෙන නම් k කියන එක මෙන්න මේ දෙක අතර තියෙන්න ඕන මේකගේ 16යි ඒ කියන්නේ k කියන එක 16ට වඩා අඩු වෙලා k කියන එක 3 බෙදීම 8ට වඩා වැඩි වෙලා 16ට වඩා අඩු වෙනවා. හෝ k කියන එක බිඳුවට වඩා k කුඩාව සමානයි බිඳුව වෙනවා. සමාන අවස්ථාවක් තියෙනවා. සමහර ළමයි මෙතන සමාන නැතුව දැම්මා. එතකොටත් ඒ උත්තරේ උත්තරයක් විදිහට පිළිගන්න බෑ. කුඩා හෝ සමානයි මෙතන මේ කෑල්ලට 5යි මේකට 5යි මේකට 5යි ලකුණු 15ක් දුන්නා ඒ කොටසට. ප්‍රස්ථාරයට හැඩයි ඊට පස්සේ අර f'x ඔප්පු කරනකොට 25යි මෙතනට 15යි ඔක්කොම ලකුණු 100යි. ඔන්න ඕක තමයි ඒ කොටස වෙනුවෙන් දුන්නේ. එතන මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. B කොටසෙත් තියෙන්නේ මේ එක. මෙන්න මේ ප්‍රකාශනයක් දීලා තියෙනවා. මෙතන මේ ගාන ටිකක් කියවන්න ළමයි. මෙතන කියනවා සමහර ළමයි මෙන්න මේ ප්‍රකාශනෙත් අපිට මේව කරනවා. මෙතන කියලා තියෙනවා මේකේ S වල ඒ කියන්නේ මේ පෘෂ්ඨ වර්ගඵලයේ S කියන්නේ phi r වාරයක් 32h ධන 14යි phi r බව දීලා තියෙනවා. එතකොට මේ පෘෂ්ඨ වර්ගඵලයේ හොයන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි විචල දෙකෙන් මේ h වලගේ අපි හොයාගන්න ඕන. විචල දෙකක් තියෙන්න බෑ. විචල දෙකෙන් මෙන්න මේ h වලගේ හොයාගන්න ඕන මෙන්න මේ සම්බන්ධතාවය ඇතුලේ. එතකොට මෙන්න මෙයාගේ පරිමාව 391.5 කියලා අපිට දීලා තියෙනවා. එතකොට මේ 391.5 කියන සම්බන්ධතාවය අරගෙන මෙතන r u h u අතර සම්බන්ධතාවයක් අපි ගොඩනගන්න ඕන.
ආරු එචුයි අතර සම්බන්ධතාවයක් අපි කොහොමද ගොඩනගන්නේ? මෙතන මෙන්න මේම කතාවක් තියෙනවා. මොකද්ද මේකේ කියන්නේ? මුළු පරිමාව. පරිමාව එතකොට මේකේ පරිමාව දන මේක V1 මේක V2 කියලා ගත්තොත් මෙන්න මේ පරිමාවල එකතුව තමයි 391.5 කියලා කියන්නේ. අපිට තියෙන්නේ ඔන්න ওই පරිමා දෙක එකතු කරන්න. එතකොට 391.5 සමාන වෙනවා. මම මෙතනම හදන්නේ මේ අර මේ රූප දරා නැත්තම් මට අඳින්න වෙනවනේ ඒක කරදරයි. මේකේ සිලින්ඩරයක පරිමාව කියන්නේ 5 වාරයක් 5r වර්ගයේ 9r වර්ග h කියන්නේ 5h ධන 5 වාරයක් මෙයාගේ r වර්ග h කියන්නේ h මයි. එතකොට මෙතන එනවා 5 කැපිලා යනවා. 5 කැපිලා ගියාම 391 සමානයි 45යි 46යි r වර්ග h 46යි r වර්ග h. එතකොට මේ දෙකටම පොදු කීයක් හරි තියෙන්න ඕනද කියලා බලමු. මෙතන දෙකෙන් බෙදෙනවා. මෙතන 23ක් තියෙන දෙවරක් 23නේ ටිකක් ඉලක්කම ටිකක් ලොකු වගේ 391 23 දෙක ඔමින බලන්න. මෙතන ගත්තාම 2යි 23න් බෙදෙනවද කියලා බලමු. සුළු වෙනවද කියලා. ඒක නිකන් ගෙස් කරලා බලන්න. 391 23න් බෙදෙනවද කියලා බලනවා. 23න් බෙදුවාම 1යි 23යි. එතකොට මෙතන ඉතුරු වෙනවා 1යි 6යි 161ක්. 161ට 23 ඒවා 7ක් ගත්තොත් 4 3 21 1යි 2ක් ඉතුරු 14යි ඔක හරි. එතකොට 23න් බෙදනවා 2යි 17යි. ඒක අපිට ෂුවර් නැහැ. ඒ වුණාට අපි බෙදලා බැලුවා. දැන් උත්තර එනවා h සමානයි 17 බෙදීම 2i r වර්ග කියලා. ඔන්න ඕක තමයි h වලගේ පාරාසය. එතකොට මෙන්න මේක හොයනවට මෙන්න මේ ප්‍රකාශණයට ලකුණු 10ක් දීලා තියෙනවා. මේ උඩ ප්‍රකාශණය. මෙන්න මේ ප්‍රකාශණය හරිනම් ලකුණු 10ක් දීලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ ප්‍රකාශණය ගත්තොත් ඒක වෙනුවෙන් ලකුණු 5ක් දීලා තියෙනවා. ඔන්න ඔය විදියට ඒ ලකුණු 15ක් දීලා තියෙනවා. ඊට පස්සේ ඒක මෙතනට ආදේශ කරන්න තියෙන මේක s සමානයි 3 5r 32i h තන 14i r බව දී ඇත කියලා ගන්න තියෙනවා. ඒ දීලා තියෙන්නේ මේ ඒක අර හොය හොය ඉන්න වෙලාව ලකුණු 50 ඉනෙමින් කරලා තියෙන. දැන්ටම 15ක් දීලා තියෙන්නේ. තව ඉතින් එතකොට 35යි දෙන්න තියෙන්නේ. ওই ප්‍රකාශනය වෙලාව නොයව ඉන්න. එතකොට ඒ වගේ ඒවා එක්සෑම් එකේදීත් අපිට හම්බ වෙනවා. එහෙම දී ඇත කියලා තියෙන ඒවාත් මුන් ඔප්පු කරනවා. එතකොට අර වැඩ පෙන්නනෝ වගේ කිසිම තේරුමක් නැහැ. එහෙම වැඩ පෙන්නල වැඩක් නැහැ. වැඩ පෙන්නනවා නම් ඇත්තටම දන්නවා කියලා පෙන්නනවා නම් ඒ පුළුවන් තරම් සුළු කෙරෙහි මික්මන් ක්‍රම වලින් කරන්න කියලා තමයි අපි නම් කියන්නේ. එතකොට s සමානයි මෙතන දීලා තියෙනවානේ 5r වාරයක් 32i h තන 17i r කියලා. එතකොට අපි හොයාගත්තා h සමානයි 17 බෙදීම 2i r වර්ග. ඒක මෙතනට ආදේශ ගාම 1 සමානයි 5r 32i h කියන්නේ 17 බෙදීම 2i r වර්ග ධන 17i r. 17ක් එළියට ගත්තාම 17i 5 එළියට ගත්තාම මෙතන 16යි. 16 බෙදීම r එකක් තියෙනවනේ. r එක එළිය තියාගෙන අවකලනය කරන්න බෑ. ඒක නිසා ඒක ඇතුළට දාන්න නැත්තම් ගුණිත සූත්‍ර දාන්න එපා. ධන r වර්ග කියලා එනවා. ඔන්න ඕක තමයි අපේ ප්‍රකාශනයේ සරල ප්‍රකාශනය. මේක අවකලනය කරන්න ඕන. මේක ගොඩක් ළමයි එක ළමෙක් දෙන්නෙක් මම දැක්ක මෙතන r තියෙන හින්දා ඒ r නියතයක් විදියට aran තියෙනවා. මෑ r කියන්නේ විචල්යක්. එතකොට මේ විචල්ය එළිය තියාගෙන මෙතන අවකලනය කරනවා නම් ගුණිතයක් දාන්න ඕන. දැන් ගුණිතයක් දාන්න ඕනේ නැහැ. එකතුවක් තියෙන්නේ. ds බෙදීම dr සමානයි 17i 5. මේක ඍණ 16 බෙදීම r වල ඍණ එක කියන්නේ r වර්ග ධන 2i r. එතකොට 17i 5 දෙකක් එළියට ගත්තාම දෙකක් එළියට ගත්තාම පොදු හරය ගත්තාම r ඝනේ ඍණ 8 කියලා එනවා. එතකොට ds බෙදීම dr සමානයි බිඳුව කරාම r ඝනේ සමානයි 8යි r සමානයි ධන හෝ ඍණ දෙක දාලා තියුණා එක ළමයි.
දරු x ගණයේ සමානයි 1යි කියන්නේ x සමානයි 1යි කියලා උත්තරේ විතරයි එන්නේ. වර්ග පදයට ධන හොරින දැම්මට ගණයේ පදයට ධන හොරින දාන්නේ නැහැ. xr සමානයි 2යි සංඛ්‍යා රේඛාව මත r සමානයි 2 r කුඩයි 2 r විශාලයි 2 කියලා ගන්නවා. මෙතනදී ds බෙදීම dr කියන එක දාන්න. මෙතන බිඳුවයි 2ට වඩා අඩු වගේක් ගත්තොත් 1 වගේ ගත්තොත් ඍණයි ධනයි. එහෙනම් r සමානයි 2 විට වර්ගඵලය අවම වේ. ඔන්න ඔය විදිහට ලකුණු දීලා තියෙන්නේ. ලකුණු 15ක් දැන්ටම අපි දුන්නා. ds බෙදීම dr ලියනවට මේ ප්‍රකාශණයට 5යි. මේක අවකලනය කරනවට, මේක අවකලනය කරනවට 5යි, මේ උත්තරේ ගන්නවට 5යි, මේක බිඳුව කරලා ලියනවට 5යි. මේ ප්‍රකාශනයේ ධන ඍණ ds බෙදීම dr සමග මේක තියනවා නම් 5යි 5යි, මේ උත්තරේ 5යි. මේ අන්තිම පහ ලැබෙන්න නම් මේ ඔක්කොම හරියන්න ඕන. ලකුණ තර්ක කරන්නත් මේව හරියන්න ඕන. මෙතන මේ ලකුණු 20ම එකට තමයි යන්නේ. මේක වැරදුනොත් මේ ලකුණට දෙන්නෙත් නැහැ. ලකුණ තර්ක කරනවට දෙන්නෙත් නැහැ. ප්‍රශ්න මොනාර තියෙනවා නම් අහන්න.